රජෙන් ලබා දුන් කාබනික පොහොර යොදා ගිරිතලේ යාය 12 ප්‍රදේශයේ ගොවීන්ට මහකන්නේ වගා කටයුතු ආරම්භ කළා. නමුත් රසායනික පොහොර තරම් කාබනික පොහොරින් වගා කටයුතු සාර්ථක නොවුණු බවයි ගොවීන් චෝදනා කරන්නේ. අසවැන්න පීඩන කාලය ලං වුණත් කිසිදු වර්ධනයක් ගොයම් ගස්වල නැති බවයි ගොවීන් පවසන්නේ. මිනිසා ගොවි ජනතාව පත්වී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. කාබනික පොහොරින් වගාවන් සාර්ථක කරගන්නට නොහැකි නිසා එළබෙන කන්නේ සිට ගොවි ජනතාව දුම්කොළ වගාවන් සඳහා යොමු මෙතර දෙදිගම මැටිවරණ කොට්ටාසේ වද්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ කුඹුරු අක්කර 148ක පමණ විවාකව ආරම්භ කිරීමට ගොවීන් කටයුතු කර තිබුණා. ඒ කාබනික පොහොර යොදා ගනිමින් කාබනික පොහොරින් සිදු කළ විවාකවන් ඉතා සාර්ථක බවයි දෙදිගම ගොවීන් පවසන්නේ. මෙවන විට අස්වැන්න නෙලීමත් ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර ප්‍රතිපත්තියට චෝදනා නොකර ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි දැදිගම ප්‍රදේශවාසීන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බලාපොරොත්තු වෙච්ච අස්වැන්න අපිට ලැබිලා තියෙනවා. යම් ප්‍රමාණයක කෘතිම පොහොර වලින් ක්ෂණික ගන්න ප්‍රමාණය 100% ප්‍රමාණයක් අඩු වුණත් මේ කන ආහාර ටික මං හිතනවා වශයෙන් නැති පිරිසුදු ආහාර වේලක් පන්සලේ හැමෝටම මට බුදු පියාණන් වහන්සේට බුදු පූජා තියාගන්නත් දායකයන්ටත් කන්න බොන්න ලැබිලා තියෙන එක ඉතාම සතුටුයි. එමතුමාට බැන බැන රජයට බැන බැන මේ පොහොර නැහැ කියලා බැන බැනිනට අපි අද ඉඳලම මේ කටයුත්ත මහන්සියලා වැඩ කරගත්තොත් අපිට ඉතාම සාර්ථක අස්වැන්න නෙලා ගන්න පුළුවන්. කාබනික පොහොරේදී මින් අපිට නම් ගැටලුවක් වුණ නැහැ. මොකද අපිට ගොවිජන සේවයකින් පුහුණු වැඩසටහනක් කරා මේ කාබනික පොහොර හදා ගන්න පිළිවෙල. අස්වැන්න අඩුවක් නැහැ. වෙනතට වැඩිය හොඳට තියෙනවා කියලා මට හිතෙනවා. අපි ඔක්කොම එකතු වෙලා එකමුතුව මේ කරගෙන යනවා මේ කිසි අවුලක් නැහැ. ඒගොල්ලෝ මේක ඉගෙනගෙන හරියට කෙරුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.